Okay. ඇලිගේට ගා ගැන වීඩියෝ එකක් ඉතින් ඇලිගේට ගාල්ලා අයිති වෙන්නේ ඔක්කොම ගා ෆැමිලි එකේ ඉතින් ගා ෆැමිලි එකේ 5 දෙනෙක් ඉන්නා ඇලිගේට ගා ස්පොටඩ් ගා එතකොට කියුබන් ගා ලොන්ග් නොස් ගා ඒ වගේම ෂෝට් නෙක් ගා ලොන්ග් නොස් ගා ඉතින් මේකේ අපි ඇලිගේට ගා ගැන කරන්නේ ඊට කලින් අපි කරා ස්පොටඩ් ගා ගැන වීඩියෝ එකක් ඒකේ ලින්ක් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් එකම ෆැමිලි එකේ ස්පොටඩ් ගා මිට වඩා පොඩි ඉතින් ඇලිගේට ගා තමයි මේ ෆැමිලි එකේ ඉන්න ලොකම එක්කෙනා ඒ වගේම මෙයා විශේෂයි මෙයා අපි කියමු ලිවින් ෆොසිල් එකක්. ඕගලන්ට තේරෙනවා මේගොල්ලා මෙයාගේ ස්කේල්ස් කොටුවට තියෙන අනිත් මාළුන්ගේ වගේ නෙමෙයි. ස්කේල් කොටුවට ඉතින් මෙයා හුඟක් ශක්තිමත් මාළුවෙක්. අපි මෙයා ගැන කතා කරන්න කලින් මම බේසික් ටික කියන්නම් මෙයාගේ. මෙයා ගොඩක් ලොකු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අඩි 7 8 4 රෙකෝඩ් තියෙනවා. මෙයා ඉන්නේ ඇමරිකාවේ. එතකොට මෙයාට ඇලිගේටර් ගාර් කියන්නේ හුඟක් තැන්වල තියෙන මේ කිබුලෙක්ගේ වගේ කඩක් කන්ද කියලා. හැබැයි මේකේ කිබුල් විශේෂයක් තියෙනවා ගේටස්ලා කියලා. උගල ඉන්න උතුරු ඇමරිකාවේ සහ චීනට වෙන්න. එතකොට මෙයාගේ කටක් හැදිලා තියෙන්නේ ඒ හැඩයට. මේ කිබුලගේ මේ ගේට කෙනෙක්ගේ පැහැදිලි වෙනසක් තියෙනවා කටේ. එතකොට මෙයාට තියෙන්නේ කිබුලගේ කටක් නෙමේ ගේට කෙනෙක්ගේ කටක්. ඉතින් මම කලින් කතා කරා මේ ස්කේල්ස් ගැන මේ ස්කේල්ස් කොටු ඒ වගේම ශක්තිමත් ඉතින් මේක ඉස්සර රෙඩි ගියස් ලා හැම නැත්තම් රතු ඉන්දියානු පාවිච්චි කරලා තියෙනවා ඒගොල්ලන්ගේ අර වගේ ටික එක විදියට ඉතින් මේ ස්කේල්ස් කොච්චර හයියද කියනවා නම් මේගොල්ලන් අන්තර තව දෙයක් කියන්න ඕනේ මේගොල්ලන් වයිල් එකේ ඉන්න නැත්තම් ස්වභාවික පරිසරයේදී මේ වෙද්දී ඉවා පඩු ඝනත්වයක් ඉන්නේ ඉතින් මේ වගේම රිසර්චර්ස් ටැග් කරනවා මේ ටැග් කරන්න යූස් කරන්න ඩිල් එක අපි විතර දොර සාමාන්‍යයෙන් යූස් කරන විදිහට යූස් කරන ඩිල් එකක් ඉතින් මේ ඩිල් එකේ යූස් කරලා තමයි මේ වගේම ටැග් කරන්නේ ඉතින් ඒකට ඔයගලට ඉස්සහ ගන්න පුළුවන් මේ ස්කේල් එක කොච්චර හයියද කියලා හරි ඇලිගේටර් ගත්තාම ඇලිගේටර් ලංකාවේ සාමාන්‍යයෙන් ගොඩක් ගොඩක් කට්ටිය මොන්ස්ටර් ෆිෂ් කියලා ගත්තාම ගොඩක් කැටි කරන්න ගන්න මාළු සායක ඒකට ඒක නේද දැන් ප්‍රශ්න ආයි මේ ෆීලිං ගත්තාම මස් තමයි දෙන්නේ මස් ලයිව් පාන පන්නන තවන් මිස්සෝ මාළු චිකන් ඒවා තමයි මම දෙන්නේ එතකොට මේ තියෙන්නේ ඇලිගේටර් කා එනර්ජිස් කල් එක එතකොට ඔයගලන්ට මෙයා මේක අත හයයි එතකොට මෙයාගේ දත් සෙට් එක තියෙනවා තාම මෙයා අඩි දෙක ආහාරකට ආසන්න ඇලිගේටර් කා කියන්නේ මේ ස්කල් එක විතරයි මගේ තත් සෙට් එක ඕගලන්ට තේරෙනවා කොච්චර උද්ද කියලා මේ පාන පිටින් නැතුව ඉතින් මෙයාගේ මයික් ෆෝස් එකත් එක්ක මේ මොවාද ඉතින් කොච්චර රේන්ජ් එක කරන්න පුළුවන් සම්පූර්ණ කියලා ඕගලන්ට තේරෙනවා මෙහෙම තත් ඇද්ද තියෙන මාළු වල ලට් සීසන් වල පුළුවන් කෑම මාළු ගලන් ටොප් රෙඩේටර්ස් ලා තවද උග්‍ර මාංශ භක්ෂක මේ මාළු ඇලිලා පස්සේ ආව මාළු වලට මෙතනින් ක්‍රීමෙන් නැතුව ඔබලන් කලින් වීඩියෝ එකේ දැක්කා වගේ ඉන්නේ මේ ඔයගලන්ගේ ලක් ගම් අඩු ඉන්නේ සුන්ටර් ටැග් කරපු රෙකෝඩ්
එතකොට මේ ස්කල් එක විශේෂයි. මම ඒ විශේෂත්වය මොකද්ද කියලා කියන්න ඕගලන්ට. මේ ස්කල් එක අපිට ලංකාවේ හම්බුනේ වයිල් එකේ. එහෙම නැත්නම් දේවන් ආවාසන්නේ මැරිලා ගොඩ ගහපු ඇලිගේටර් ගාර් සත්වයේ මේ තියෙන ස්කල් එක අපි පස්සේ හම්බුනා දෙන්නේ ගුරම්ගේ. ඊන ප්‍රශ්න තමයි මේක පොඩි කාලේ ගන්නවා මිනිස්සු රෙකෝඩ්ස් තියෙනවා විශේෂයෙන්ම අත්දිය පොළොන්නරුව අන්රාධපුර ඒ වගේම දේවන්නාවේ ගොඩක් රෙකෝඩ්ස් තියෙනවා. එතකොට මේ වගේ උකරන්න සමහරට හම්බෙලා ඇති ස්පාල්ස් නැත්නම් සමහරට මේ ඇලිගේටර් ගාර් සත්ත්වය මේ වයිල් එකේ ඉන්නා දැකලා ඇති. ඉතින් මේ වගේ සතෙක් ඉන්න තනිකර ඩයිනසෝර් කෙනෙක් ඒ අපි අදීමේ ඉඳන්ම වර්ණාමය නෝ ඒ තත්ත්වයෙන්ම පැවතගෙන ආපු කෙනෙක්. එතකොට මේ වගේ ඩොක්ටර් කෙනෙක් අපේ ලංකාවේ පරිසරය වලට එකතු වෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ලංකාවේ ඉන්න දේශීය මාළුන්ට සහ අනිත් සත්ත්වයන්ට ලොකු ප්‍රශ්නයක්.